කොළඹ ගංගාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කෙරුණු බුද්ධ රශ්මි වෙසක් කලාපේ විචිත්‍රවත් වෙසක් පහන් කූඩු රැසක් මෙලෙස ප්‍රදර්ශනය කරනු ලැබුවා. නිහිලුව තරුණ කැල ඉදිරිපත් කළ ස්වර්ණහංස ජාතකයේ පිළිබිඹු කෙරෙන වෙසක් තොරණයි මේ. ආබාධ සහිත පුද්ගලයන්ගේ සහන් එළිය සංගමය ප්‍රථම වරට ඉදිරිපත් කළ කට්ටාරි ජාතක කතාව ප්‍රදර්ශනය කළ තොරණ බෙලියත්ත නගරයේදී ප්‍රදර්ශනය කෙරුණා. වෙසක් උත්සවයට සමගාමීව මඩකලපුව කලවංචිකොඩි පොලිස් ස්ථානයේ හා යවට ප්‍රදේශයේ බෞද්ධ කොඩි සහ වෙසක් කූඩු වලින් සරසා තිබුණේ මෙලෙසිනුයි. බේරුවල පොලිස් ස්ථානාධිපති ලලිත් පද්මකුමාර්ගේ මෙහෙයවීමෙන් බේරුවල පොලිස් ස්ථාන පරිසරයේදී වෙසක් බැතිගේ ප්‍රසංගයක් පැවැත්තුණා. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 23 වරට ඉදිරිපත් කළ බෞද්ධාලෝක වෙසක් උත්සවය ඊයේ නිමාවට පත්වුණේ මෙලෙසිනුයි. කිරිබත්ගොඩ නගරයේ ඉදිකර තිබූ දැවැන්ත තොරණයි මේ. ඒෂියා ඇසට් ෆයිනෑන්ස් ප්‍රධාන කාර්යාලය දෙවන වරටත් සංවිධාන කළ මහා ආප්ප දන්සල එම ආයතන පරිශ්‍රයේදී පැවැත්වුණා. අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල දන්සල් රැසක් සංවිධාන කර තිබුණා. මෙතර නිව්යෝක් බෞද්ධ විහාරය සම්බුදු තෙමගුල වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා. දාන, සීල, භාවනා, පින්කම් ඇතුළුව ආමිස ප්‍රතිපත්ති පූජාවන් රැසක් ඊට සමගාමීව සංවිධානය කර තිබූ බවයි වාර්තා වන්නේ. එරට විසින ශ්‍රී ලාංකික ජනතාව නිර්මාණය කළ දර්ශනීය පහන් කූඩුවක්ද මෙහිදී ප්‍රදර්ශනය කෙරුණා. එමෙන්ම විචිත්‍රවත් සංස්කෘතිකාංගයන්ගෙන්ද වෙසක් උත්සවය වර්ණවත් වී තිබුණා. මෙම උතුම් පින්කම සඳහා අමෙරිකාවේ නිව්යෝක් නීත්‍ය නියෝජිත මොහන් පීරිස් ස්ථානාපතිතුමන් සහ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සුගීශ්වර ගුණරත්න ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියා. මෙම පින්කම් මාලාව සංවිධානය කර තිබුණේ ගරු විහාරාධිපති පූජ්‍ය අලුත්ගම ධම්මජෝති නාහිමියන්ගේ අවවාද අනුශාසනා මතයි. ආ
රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.